යි බෝවන් සුභ දවසක් පොඩි හාමුදුරුවනේ ධයබර දරුවනේ. අද අපි සූදානම් වනවා ඔබගේ විභාගයට අවශ්‍ය කරන වැදගත් වටිනා ව්‍යාකර නංගයක් පිළිබඳව සාකච්චා කරන්න. අපි මීටි ඉස්සර පාඩමේදී සූදානම් වුණා එවගේම සමාස යනු කුමක් ද කියනෙක. අද අපි මෙම පාඩමේදී සමාසවල තවත් ප්‍රබේද දෙකක් සාකච්ඡා කරන්න සූදානම් වෙනවා. ඉඩිස්සෙල්ලා අපි මේ අවස්ථාවේදී මේ පාඩමේදී අරමුණු කීපයක් සාක්ෂාත් කරගන්න ඕන ප්‍රධාන වශයෙන් අපි අරමුණ කුමක්ද අපි එක මේ මෝතේදී පොඩ්ඩක් බලමු අපි මෙහිදී නිපුුණතාව පිළිබඳව සලකා බලමු ලේඛන කාරයන් ඉටුකර ගැනීමේදී ව්‍යාකරන විදිී නිවැරදිව යොදාගනි මේ නිපුනතාව තමයි අපි සාක්ෂාත් කරගන්න සූදානම්බයන්න වන්නේ එසඳ අප නිපුුණතා මට්ටම් කීපේකට යනෝ ලේඛනකාරයේදී සමා සපද පිළිබඳ අවබෝධය ප්‍රකාශ කරයි. හයි මේ නිපුණතාව සඳහා ගමන් කරන්නට නිපුුණණතා මට්ටමක් එතකොට අපි මෙහිදී හඳුනා ගත්තා.ඒවගේම අද මේ පාඩම අවසානයේදී. පොඩි හාමුදුරුවන්ගේ. එවගේම දරුවන්ගේ චර්යාය වෙනසක් සිදුවෙන්ට ඕන.ඒ චර්යා මේ වෙනස මත අපි සලකා බලනවා ඉගනුම් පලකීපයක්. විශේෂන සමාසයනු කුමක් දැයි නිර්ුවචනය කරයි. විශේෂණ සමාසයනු කුමක් දැයි නිරුවචනය කරයි. විශේෂන සමාසය ප්‍රබේද නම් කරයි. දකාරර්ථ සමාසයනු කුමක් දැයි නිරුුවචනය කරයි. දකාරාර්ථ සමාසයේ ප්‍රබේද වෙන් කර දක්වයි. මෙ මේ ආකාරෙන් අද පාඩමාව සානයේදී අපට, ඔබගේ චර්යාමය වෙනසක් එවගේම ඉගනුම් පලයක් පලකීපයක් ලබාගන්නට අපේක්ෂා කරනවා. හොඳයි එහෙමනං අපි මේ අවස්ථාවේදී සූදානම් වෙනවා ඔබට ගීතකාණ්ඩයක රසවිඳීමක් කරන්න. ලෙසදව් බඹ තෝතිින් පිදුම පින්බිමේ. අපි ඒ ගීතය ශ්‍රවණය කළා සුනින් ලෙදිරිසිංහ නම් ගායකයානෝ ඉතාම අපූරු ආකාරයෙන් ගායනා කන ලද ගීතයක් තමයි ශ්‍රවණය කළේ එක කොටසක් තමයි ශ්‍රවණය කළේ මේ ගීතයේ දී අපට හඳුනාගන්න පුළුවන් වෙච්ච වූ වචන කීපයක් තියෙනවා. එකක් තමයි රන්මලක්. ම තවත් අපි ගත්තොත් එම තියෙනවා දෙව් බබුන් දෙව් බබුන් තවත් ඒ වගේම තියෙනවා පින්බිම එගේ රන් වැටක් තවත් අපි හඳුවා ගන්න පුළුවන් අපට සිව්කොන මුණ වද මේ රන්මලක් දෙව් බබුන් පින්බිම රන් වැටක් එවගේ සව්කොන මේ බලන්න මෙතන තියෙනවා රන්මලක් රත්තරන් මලා. දෙව් බබුන් බ්්‍රක්්මියෝ කවුද දෙ දෙව්ද බමුන්ද දෙව් බබුන්. පින්බිම බිමකොයි ආකාරයද කියලා පින් කියන පදෙන් වර්ණනා කලා. රන් වැටක් වැට කොයි ආකාරයෙන්ද කියන එක වැට පිළිබඳව වර්ණණාවක් රන් කියන පදයෙන් සිදු කලා. සිව් කොන කොන සිව් කියනය හතර එතකොට වර්ණාවක් සිදු කලා. එසේනම් දරුවනේ පොඩි හාමුදුරුවනේ අපි සූදානම් වන්නේ සමාස අතරතියන එක් සමාස ප්‍රබේදයක් හඳුනු අගන්න මොකක්දේ විශේෂන සමාසය කියන එක. මේ විශේෂණ සමාසේ දී මතකතියාගන්න ඕනත්සා දෙයක් තමයි විශේෂණ පදයක් හා විශේෂෂපදයක් එකතු වෙලා තමයි මේ සමාසය සිදු වන්නේ. විශේෂණ පදයක් හා විශේෂපදයක්. වර්ණනාකිරීමට ලක්වන්නාව පදය විශේෂපදය. වර්ණනාකිරීම සඳහා ගන්නාපදය විශේෂණය. අන් එහෙම නම් විශේෂණ සමාසය පිළිබඳව අපට මෙන්න මෙහෙම නිරුවචනයක් හඳුනාගන්න පුළුවන්. ඔබ දද මෙමමෝතේ දිස්වෙනවා. විශේෂණපදයක් හා විශේෂපදයක්. සම්බන්ධ වී සිදුවන සමාසය තමයි විශේෂණ සමාසය කියලා සලකන්නේ. මෙහිලා තුල්්‍යාදිිකරණයවත් ඒ කාර්තවත් විශේෂණ විශේෂ දෙකක් ව අවශ්‍ය වෙනෝ මොකද තුල්ල්‍යාධිකරණය කියනක අපි සලකා බලන්න ඕනා. උදාහරණයක් ගත්තොත් එහෙම නිල්ලුපුල් නිල් කියන්නේ වර්ණය උපුල් කියන්නේ මානෙල් මල. ත්‍ර මානෙල් මලයේ නිෙල් කියන වර්ණය ගැබ් වෙලා තියෙනවා. එහෙමනං නිල්ලු පුල් කියන එක තුල්්‍යාදි ස්වභාවයක්, තුල්්‍යාන්දි කරන ස්වභාවයක් තියෙනවා එකට බැදිලා තියෙනවා එක තමයි මෙතැදිී අපේක්ෂා කරී හොඳයි. පොඩි හාමුදුරුවනේ විදාවතින් තොර සියදෑවතට සම වත. වෙසෙසා සබඳ සඳවත වෙසසුන් සමස් එවියු. මේ සිදස් සඟරාවේ විශේෂන සමාසය පිළිබඳව හඳුන්වා තිබෙන ආකාරය. විදය වතින්තොර සියදයවතට සමවත වෙසෙසා සබඳ සදවත වෙසසුන් සමස් එවියු. දැන් අපිට පුළුවන් මේහි තේරුමත් අපට අඳුනාගන්න මෙෙම ඒ තවරුම සඳහන් වෙන්නේ විජාතීය වස්තුවෙන් තොර වූ. ස්ොජාතීය වස්තුවට සම වූ වස්තුව විශේෂනකොට සම්බන්ධ වන කල්ලි එය විශේෂන සමාසයයි. ඔය සිදස් සඟරාවේ විශේෂණ සමාසය පිළිබඳව හඳුන්වා තිබෙන ආකාරය. එතකට එමනම් අපි තවත් අවස්ථාවකට යනවා විශේෂණ සමාසය අපට හඳුනාවාගන්න පුළුවන්, ප්‍රබේද මොනවාද කියන එක. විශේෂ සමා ප්‍රබේද මොනවද කියනෙ එක හඳු නවාගන්න ඕනා. විශේෂණ සමාසය ප්‍රබේද කීපයක් තියෙනවා. හොඳයි ඒම නං පළවෙනි ප්‍රබේදය තමයි විශේෂණ පූර්ව පද සමාසය. විශේෂණ පූර්වපද සමාසය. දෙමනි ප්‍රබේදය තමයි විශේෂණ උත්තර පද සමාසය උත්තර පද කියන්නේ. විශේෂණය පසු පදයක් ඇැටියට යෙදි සිදුවන සමාසයක්. තකොට ඊළඟට අපි කතා කරනවා උපමාන පූර්්‍රපද සමාසය. උපමාන පූර්පද සමාසය. තකොට පූර්වපදය උපමාණයක් තියෙනවා. තො විශේෂෂපදය දෙවනුව තිබෙනවා. ඊළඟට අපට කතා කරන්න පුළුවන් උපමාන උත්තරපද සමාසය. ොකද ොඩ දුරු නෙමේ උත්තරපද කියන්නේ තවත් අප ට අාර්ථයක් ගත්තහැකි පසු පදයක් ඇටියට. උපමාණය පසුපදයක් ඇටියට යෙදී සිදුවන සමාසයක්. පැදිලි හොඳ ඒ වගේම තමායි සං්‍යාපූර පද සමාසය. මෙන්න මේ අවස්ථා පයිෙන් සමහාර පොත්තොල විශේෂණ සමාසය ප්‍රබේද නතර කරලා තියෙනවා. එව්නටන්, විවාහාරය තුළ අපට තවත් ප්‍රබේදයක් දකින්න පුළුවන්. ඒමකක්ද සංඛ්‍යා උත්තර පද සමාස. සං්‍යා උත්තර පද සමාස සංඛ්‍යාව පසුපදයක් හැටියටේ ද සිදුවන සමාසය තමයි මේ සංඛ්‍යයා උත්තර පද කියලා හඳුන්ුවන්නේ. හොඳ ඉදැන් අපිට මෙන්න මේ විශේෂණ සමාසයේ ප්‍රබේද කීපය හඳුනනාගන්න පුළුවන් වුණ. එ අනුව විශේෂණ සමාසයේ ප්‍රබේද. එකින් එක වෙනවෙන මහඳුනවා ගැනීමත් අවශ්‍ය වෙනවා. විශේෂණ පූර්පද සමාසය. මොකද මේ විශේෂණ පූර්පද. එනම් විශේෂණපදය පූර්ුවෙන් යෙදිලා පසුපදයක් එක්ක සමාස වෙනව නම් අන්න ඒකට තමයි අපි කියන්නේ විශේෂණපූර්පද සමාසය කියලා. හොඳයි දැන් අපට උදාහරණයක් වගේම එනිරු වචනය මෙහෙම පපුද්දිස් වෙනවා. විශේෂණ පදය සමාසපදේ පූර්ුවෙන් නයේදී ඇතිවිට ඒ විශේෂණ පූර්පද සමාසය නම්වෙයි. උදාහරණයගුත් අපට දක්වන්න පුළුවන්. සුදුමල් සුදුමල් සුදු කියන්නේ විශේෂණය. මල් කියැනි විශේෂ්‍රපදේ. එනම් විශේෂණය පූරුවෙන් යෙදී තිබෙනවා. එනි සාමකද වනේ දැන් අපට පුළුවන් හඳුනාගන්න පැහැදිලුවම මෙතන විශේෂණ සමාසයක් තියනවා. දෙවුදුව. දෙව්දුව විශේෂණපදය මුලින්තිනෝ. දෙෙව් දුව දෙව් දුව දෙව් කැන විශේෂණය. කලු කොඩි, කලු කොඩි කලු කැනිවර්ණයක් ඒ වර්න්නේ විශේෂණයක් ඇඩියට මුලින් යෙදී තිබෙනවා. තොට කොඩිය තමායි අපේ ඇතැති හැඳුන්ුවේ. ඉලට උනුවතුර පැහැදිලිද උනුවතුර වතුර උනු වෙලා තියනෙනවා ඇ එතකොට එනම් උනු කියන්නේ ඔබට පෙනෙනවා. ක කියන්නේ විශේෂණයක් එතකොට වතුර කියන පදය ුවර්ණනාකිරීමට යොද ලතියෙන්. එම නම් එන්න මේ අවගේ අවස්ථාවතමයි අපි විශේෂ සමා ප්‍රබේදයක් හැටියට. විශේෂණ පූර් පද සමාසය ඇටියට සලකන්නේ. විශේෂණ උත්තර පද සමාසය. මොකද මේ විශේෂන උත්තරපද කියන්නේ. විශේෂණපදය පසු පදයක් හැටියට යෙදිලා, පෙරපදයක් එක්ක සමාස වනවා නම් අන්නේ යට තමයි විශේෂණ උත්තරපද සමාසය කියල කියන්නේ. විශේෂනය පසුපදයක් වී පෙරපදයක් සමග සමාස වූ කල්ලි විශේෂන උත්තරපද සමාසය නම් වෙනවා. උපමාන පූර්්‍රපද සමාසය. මොකක්ද මේ උපමාන පූරපද සමාසය කියන්නේ. උපමානය පූරපදයක් ලෙසයේදී. පසුපදයක් හා සමාසවේ නම්, උපමාණ පූර් පද සමාසය වෙනවා. දැන් අපි ඔය කාරණය නිදසුනක් ඇසුරෙන් පැහැදිලි කරගමු. බලන්න මෙන්න මෙහම රකුසුකගේ මුහුණවැනි මුහුණක් ඇති. රකුසෙකුගේ මුහුණක් වැනි මුහුණක් ඇති කෙනෙකුට අපි කියනවා රකසු මුුණ රකුසු මුහුණ එතුට සඳක් වැනි වූ වත ව ගැන මුහුණ සඳක්ක වැනි වූ වත, සඳවත ලස්සන කාන්තාවක් දැක්කම අපිහෙම කියනවා. සඳක්ක වැනි වූවත සඳවත.ඒවගේම තමයි බුම්මගෙන ඉන්න මූුණක් දැක්කම. රකුසකුගේ මූන වැනි මූන රකුසු මූන. තැ මුකද වෙලා තියෙන්නේ උපමානය පූර්ුවෙන්යෙදිලා. පසුපදයක් එක සමාස වෙලා රකුසුම් මුහුණ අන්න පැහැදිලිය එතකොට. සඳවැනි වූ වත. සඳ සඳවත කියයන් එතකොට එනම් උපමාන පූර්පද සමාසයක්. හොඳයි දැන් ඒනම් තවත් අපි ප්‍රබේදයක් හඳුනවා ගමු. උපමාන උත්තර පද සමාසය. එනම් ඔකයනි පැත්ත උපමාන උත්තරපද සමාසය. කුමක්දේ අදහස්කරේ උපමානයක් වූ විශේෂණය දෙවන පදේව ලෙස සිට සිදුවන සමාසය, උපමා උත්තර පද විශේෂණ සමාසය ඇටියට සලකනෝ. එතකොට අපි මේ නිදර්සුනකින් විමසා බලමු පැහැදිලි එතකොට උදාහරණයක් සිනාමල් සි. සිනාමල් මලකු වැනි වෝ සිනාව කියන එක. එතු සිනාමල් සිනාව තියෙනවා එතකොට ඉස්සරා එක තමයි විශේෂ පදේ වෙන්නේ. මලකු වැනිවූ කියන අ උපමාව තමායි දෙවැනි පදේ හැටියට තියෙන්නේ. අන්න එතකොට පැහැදිලි එම් ඒතමයි උපමාන උත්තර පත සමාසය පැදිලි නත පොඩි හාමුදුරණේ දරුවනේ පැහැදිලිද ඔවු! තවත් අපි උදාහරයක් ගන්නවා නර දෙව නර දෙවූ එතකොට මොකද වෙන්නේ නර දෙ නර දෙවි දෙවියකු වැනි වූ මිනිසා. නර කියන්නේ මිනිසා. එතකොට ඒ මිනිසා දෙවියකුවගේ උදව් කරන කරුණාව තියන අයාපිය ආකාරයෙන් හඳුන්නනවා. එතකොට හෙනම් දෙවියකු වැනි මිනිසා කියන අදාසින් තමයි නර දෙවි කියන්නේ දෙවි කියන උපමාව තමයි දෙවෙනි පදය ඇටියට තියෙන්නේ එනිසා උපමාන උත්තර පද සමාසය ඇටියට අපිේ සලකනෝ. ඉලට තවත් එකක් ගන්නන මුවකමල මුවකමල, මුව කලකැන්නේ මුහුණ කමල කලක න්නේ නෙලුම්වල. එහෙනම් මුහුණ නෙළුම්වලක් වගේ වෙච්ච අවස්ථාවේදී. අපි ඒක සමාන කරන එතකොට මුණ මුවකමල එ උපමාව අගට දෙවෙනි පදේ හැටියට කියල්ලා. එතකොට එහම් එවැනි අවස්ථාවක් තමයි උපමාන උත්තරපද සමාසය හැටියට සලකන්නේ. හොඳයි තවත් ප්‍රබේදයක් අපට තියෙනවා. අපි බලමුූ. සංඛ්‍යා පූර් පද සමාසය. සං්‍යාව විශේෂණයක් හැටියට පෙරපදයක යෙදිලා පසුපදයක් එක්ක සමාස වෙනවා. එතකොට හෙනම් ඒ අපි කියන්නේ සංඛ්‍යා පූර්පද සමාසය. නිරුවචනය අපි බලමු මේ දැන් අපට දකින්නට පුළුවන් විශේෂණ වශයෙන් සංඛ්‍යාවාචී පදයක් පෙරපසපදයසේ යෙදී සිදුවන, සමාසය සංඛ්‍යාපූරු පද සමාසය නම්වේ පැහැදිලි එතකොට. එනම් අපි නිදසුනකින් මේ තවත්දුරට තවදුරටත් පැහැදිලි කරගමු. අටසිල් අටසිල් සංඛ්‍යාවාචී පදේ මුලට ඒදිලා. සිල් කියන විශේෂපදය තියනව ඇතකොට දෙවැනි පදය හැටියට. එනම් අට කියන එක මොකක්ද විශේෂණයක් හැටියට ඒදිලා සංඛ්‍යාවාචී පදයක්, ඒ නිසා එක සංඛ්‍යා පූර්පද සමාසයේ ඇටියට සලකනවා. දෙයත් දෙයත් දෙකක් කියන අත් දෙක කියන එක තමයි ඇතින්නේ. දෙත් අත් දෙ කියන දෙක කියනෙ එක තු කොටේ නං පූරෙන් දිලා. දෙයක්ත් කියලකි වූවා. එලාට තුන් සරණ පිහිට තුන තුන්න කියන එක මුලට ඉදිලා. විශේෂණයක් ඇටියට දිලා. එනම් එය සං්‍යාප පූර පද සමාසය. මම පෙරස් සඳහන් කලා සංඛ්‍යා පූර්පද සමාසයෙන් සමහර විශේෂන සමාස ප්‍රබේද නතර කර ලතියනවා. එවුනට පොඩියයාමුදුරනේ ධෑබර දරුවනේ හොඳට මතකතියාගන්න විවහාර වෙනවා සං්‍යා උත්තර පද. එනිසා සංඛ්‍යා උත්තරපද විශේෂණ සමාසය පිළිබඳවත් අපට, ්‍රේද ැටිටරගෙන සාකච්ඡා කරන්න පුළුවන්. සංඛ්‍යවාචී පදයක් විශේෂණය වී විශේෂෂපදයකට පසුව යෙදෙන විට සංඛ්‍යා උත්තර පද සමාසය ලෙස නම් කරනවා. දැන් අපි ඔය නිදසුනක් ඇසුරන්නේ සාකච්ඡා කරමු අත් දෙ අත් දෙක දැම් බලන්න අත් දෙ දෙක කියන පදය අගට ගිහිල්ලා තියෙනවා. දොරටු දෙක දෙක කියන එක අගට ගිහිල්ල තියෙනවා දොරටු කියන විශේෂපද පෙරට තියෙනවා. ඉ අඟට ප්‍රසිද්ධ ගමක්ක ගම් පහ පහ කියන සංකඛ්‍යවාචී පදය අගට ගිහිල්ල තියෙනවා ගම් කියන විශේෂපදය පෙරට යෙදිලා තිය. එහෙනම් සංඛ්‍යවාචී පදේ විශේෂණයක් ඇටියට දෙවැනි පදය ලෙසේදිලා. විශේෂපදයක් එ සමාස වනාට පසු අප ඒ හඳුන්වන්නේ සංඛ්‍යාඋත්තර පද සමාසය හැටියට. දැන් ඔන්න එහෙම නම් විශේෂණ සමාසය කුමක්ද කියන එකත් අපි හඳුවා ගත්තා. විශේෂණ සමාසයේ තියන ප්‍රබේධ අපි හඳුනා ගත්තා. තවත් අප එහෙමනම් හඳුනාගන්න ඕන තවත් සමාස වවර්ගයක් තවත් සමාස වර්ගයක්. අපි බලමු දකාරාර්ථ සමාසය දකාරාර්ථ සමාසය මේ අපි සිදස් සඟරාවේ හඳුන්ුවන්නේ ද අරුත් සමස් ද අරුත් සමස් දැ මේ ද අරුත් සමස් මොකක්ද මෙත දිසිුදුවෙන්නේ හොඳට බලාගන්න පොඩි හාමුදුරනේ දයබර දරුවනේ මේ තවත් ප්‍රබේධයක් සමාසා අතර දකාරාර්ථ සමාස. සාමාන්‍යයෙන් අපට පද කැටි කිරීම සඳහා යොදන පදයක් තමයි ද කියන නිපාදය. එට මේ ද නිපාතය සම්බන්ධ වෙලා පද කීපයක් කැටිකරන අවස්ථාවක. එ ද නිපාතයේ ඉවත් කරලා සමාස කරනවා නම්. අන්න ඒ අවස්ථාව තමාපි කියන්නේ දකාරාර්ථ සමාසය කියලා. ද කියන මේ නිපාතය අවස්ථා දෙකකද අපට යොදාගන්න පුළුවන්. දැන් අපි මේ නිර්ුවචනය පිළිබඳව මදක් විමසා බලමු දයන නිපාතෙන් වෙන් කරනලා ද පදකීපයක් දකාරය හැරදමා එක් පදයක් සේ සමාසවන්නේ නම් ඒ දකාරාර්ථ සමාසයයි පැහැදිලි එතකොට ද උදාහරණයනුව ඇදද ආස්්ද රියද පාබලද. මෙ දකාරීවත් කරලා සමාස වෙලා ඇත් අස්විය පාබල ඇත් අස්විය පාබල. දැ මෙ මෙ සිදස් සඟරාවේ කවියකින් පැහැදිලි කරනවා. කොමද අගපාමොකුවත සමුදාමෑහෝ එපදන් ද අරුතැවූ පද සමාම් ද අරුත් සමස් නම් වේ. ඔන්න සිදස්සඟරාව කවියකින් මේ දකාරාර්ථ සමාසය හඳුන්න පුහැටි. එතකොට අපට ඒ තේරුමත් බලාගන්න පුළුවන් මෙන්න මෙහෙමතින්නේේ. පදයන්ගේ අංගහෙවත්. අවයවයන් ප්‍රමුඛවුවහොත්හෝ සමුදාායාර්ථයක් ප්‍රමුකවන කල්ලි හෝ දකාරාර්ථයෙහි වූ පදයන්ගේ එක්වම් දකාරාර්ථ සමාසය නම්වෙේ. දැන් අපි මේවා හඳුනගන්න ඕන මොකක්ද මේ කියන්නේ කියලා. දකාරයේ භාෂාවආර්ථ දෙකගේ දෙනවා. මමුලිම් සඳහන් කර. එනම් ප්‍රශ්නාර්ථයහි සහ සමුච්්‍යාර්ථයෙහි කියලා. ප්‍රශ්නාර්ථය ගියාද. දලා අද අනදකාරයේ දුණ. සමුච්චාර්ථය කලා කියන්නේ එතකොට පද කැටි කිරීම. නම් මෙන්න මේ සමුච්චාර්තයේ ද නිපාතය තමායි දකාරාර්ථ සමාසය සඳහා භාවිතා කරන්නේ. මේ අතතට අයත් වන තවත් නිපාත පද කීපයක් තිනො. මෙයින් සමාසයට අදාළ වන්නේ සමුච්චාර්තයේ ද නිපාතයයි. එම අර්ථයාග වන්න තවත් නිපාත පද තියෙනවා. අපි ඒවහඳනාා ගන්න ඕන. මෙ නිසු ැු අපි පැදිලි කෙනවා. ඉරද හඳද ඉරහද දකාරය සහිතවතියන්නේ ඇතකොට ඉරහඳ පායන ලෝකේ ගතොතෙම ඉරද සදද ඉරහද. දැන් දකාරය ඉවත් කරා ඉරහද. ඉ නෙලුන් මලුත් තෙලුත් මලුත් පානු. මලුත්පානුත් තෙල්මල්පාන් තෙල්මල්පාන්. එතු එත් කියන පදේනුත් පද සමුච්චාර්ථය මන තන් කැඩි කිරීම් කරන්න පුළුවන් එතකොට ඒ එතකොට සම්බන්ධ කිරීමේ එදන ඇත් කියන පදයත් මේ ගොඩසටම කොටසටම තමයි යත්තු වෙන්නේ. තෙල් මල් පහන් කෙල කියවනේ මේ සමාස වනේ මේ අවස්ථාව. ඇඳුම් සහ පැලඳුම් සහ කියන නිපාතය. ඇඳම් පළඳම් බතු ඊමාලුයි කෑවා. බත්මාු බතුමාු බත්මාලු අන්න ඊ කියන නිපාතය ඉවත් කරලා සමාස වුණ. එහනම් දකාරාර්ථ සමාසයට අපට හොඳින් මතකතියාගන්න ඇත් කියන එකත් සහ කියන එකත් ඊ කියන නිපාතත් අයත්තු වෙනවා. පැදිවිධි පොඩි හාමුදුරුනේ ඔවුු හොඳයි. එවගේම තමායි දකාරාර්ථ සමාසයේ තව දෙකක් හඳුනවාගන්න පුළුවන්. දකාරාර්ථ සමාසයේ ප්‍රබේද දෙකක් හඳුනවාගන්න පුළුවන්. අංග ප්‍රධාන අංග ප්‍රධාන. ඉරඟ එක තමායි සමුදාය ප්‍රධාන. දැන් අප මේවා වෙනස්ව හඳුනවාගන්න ඕන. අංග ප්‍රධාන සමුදාය ප්‍රධාන පඩියහාමුදුරුවනේ දයබ්‍ර දරුවනේ මේවාපට සමාසයේදී කෙටි සටහන්ලියන් ඒ වගේම වෙන්වා හඳුනනාගන්න අපට පුළුවන්කම තියන්න ඕනා. තැම් මෙන්න මෙම අංග ප්‍රධාන. හොඳින් බලන්න බඹසුර නරෝ නමදිත්. බඹසුර නරෝ කියනෙක පැහදිලිෝ පේනවා ඔබට වර්ණවත් නිල්වර්ණයෙන් දක්වලා තියෙනවා. යන තැන බඹසුර නර යනුවෙන් සමාසවී තිබෙන්නේ. බම්ඹවහුද සුරහුද, යන ආකාරයෙන් තියෙන පද දෙකක් තමයි ද නිපාතයෙන් වෙන් කර ලිය ඇති පද කීපයක්. මේකෙක් කවයවයක් හැටියට සලකන්නේ නමදිති යන ක්‍රියාවෙන් බැදී සිටිනු. එනිසා බඹසුරණර යන අවයව තුනම ප්‍රධානත්වයක් ගන්න. එනිසායට කියනවා අවයව හෙවත් අංග ප්‍රමුක ලෙස සලකන ලද සමාසයයක් එතකොට යන දකාරාර්ථ සමාසය කියලා. පැදිලි අවයවඒවත් අංග ප්‍රමුකොල් ලෙස සලකන ලද්දේ ඒ නිසයි. හොඳ ඊළංඟට ගත්තොත්වේම සමුදාය ප්‍රධාන. මොකක්ද මේ සමුදාය ප්‍රධාන. පෙර සඳහන් වූ පරිදි අවයාව වචයෙන් නොගෙන. එකම සමූහයක් පැවතීම සමුදාය ප්‍රධාන ලෙස සලකනෝ. තොට පෙර සඳහන් වූ පරිදි අවයව වශයෙන් නොගෙන එකම සමූයක් ලෙස සැලකීම මෙහිදී විශේෂයෙන් හඳුනාගන්න පුළුවන් උදාහරණ ගීද නැටුම්ද කී නැටුම්. ඇඳුම්ද පැළඳුම්ද ඇඳුම් පැළඳුම් පැහැදිලි. දැන් හොඳයි අපට පුළුවන් වුණ සමාසාතරතියන විශේෂ සමා දකාරාර්ථ සමාසය කියන සමාස වර්ග දෙක හොඳින් හඳුනාගන් විශේෂණ සමාසයත් එවගේම දකාරාර්ථ සමාසයක් පිළිබඳව මනා අවබෝධයක් අපි ලබාගත්තා. එමනම් අපට පුළුවන්ද බලමු මේකන අභ්‍යාසවලට පිළිතුරු සපයන්න විශේෂන සමාසයනු කුමක් දයි හඳුන්වන්න. නිර්වචනය කරන්න තියෙන්නේ. තෝඩ අපි විශෂ සමාසය කියන්නේ කුමක්ද කියන එක හඳුනා ගත්තා. එවගේම විශේෂණ සමාසයේ ප්‍රබේදනම් කරන්න. විශේෂණ සමාසයේ ප්‍රබේද නම් කරන්න. ඔබට, උබහන්සේලාට පැහැදිලියමේ කළ හැකි. ඉළඟට තමායි විශේෂන සමාසයට අයත් පාස් සඳහන් පද කවර විශේෂන සමාස වර්ගයට අයත් දැයි නම් කරන්න. මෙතන තියෙනවා සමාසය වගේම සමාස වූවර්ගය තියනවා. සමාසය තියනවා සමාස වර්ගයේ තියනවා. සිසිල් පැන් සිසිල් පැන් එනම් එක සමාස කුමන සමාසපිගත් ත් විශේෂණ සමාසය එත කුමන වර්ගයටදමික අඇත්තු වෙන්නේ කියනෙ එක නම් කරන්න ඔබට පුළුවන්කම තියෙනවා. හොඳයි ඉඩ තිසර තිස තිසර ොඩේ නම් එඒ කුමුණ සමාස වර්ගර්ද කියලා නම් කරන්න පුළුවන්. ඉ පාතබර් පාතබර්.ඉ පස්පියුම් පස්පියුම් එනම් මෙන්න මේ අභ්‍යාසය, අනිවාර්යෙන්ම කරන්න ඕන ඒ අභ්‍යාසය කිරීමට තමන්ට පුළුවන්නම් ඔබද මේ ඉගෙන ගත්තු පාඩමින් යම් දෙයක් එකතු කරගෙන තියෙනවා චර්යාමය වෙනසක් සිදුවෙලා තියෙනවා. ඒවගේම තමයි දකාරාත් සමාසය හඳුන්වන්න. දකාරාර්ථ සමාසය හඳුන්වන්න. හිළඟට අපිට තියෙනවා දකාරාර්ට් සමාසයේ ප්‍රබේද නම් කරන්න දකාරාර්ථ සමාසයේ ප්‍රබේද නම් කරන්න. හදැක්වෙන සමාසපද යොදා අර්ථවත්වාක්‍ය තනන්න. අර්තවත් වාක්‍ය තණන්න ඕන. මොනවාද පොත්පත් කෑමබීම ගස්වැල් යානවාන මවපිය. තොරේ නම් මේවා යොදලා අර්ථවත් වාක්‍ය තනන්න ඔබට පුළුවන්කම තියෙනවා ඔබෝහන් සෙලාට පුළුවන්කම තියෙනවා. උොදා එහෙමනං අපි අද දවසේ උත්සාහ කලාා, පිරුවෙන් අවසාන විභාගේයටත් එවගේම සාමාන්‍ය පෙළ විභාගටත් උසස් පෙළ විභාගටත් වටිනාකමක් තියෙන ව්‍යාකරණංගයක් පිළිබඳව ඒ ඇති ප්‍රබේද දෙකක් පිළිබඳව සාකච්ඡා කරන්න. නැවත දවසක මෙවැනිම පාඩමකින් හමුවමේ අදහසින් අපි එතකොට අද දවසේ සමුගන්වා සිල් දෙනාටම ආයුබෝවන්.